දෙදහස් විසිතුන දෙදහස් විසි හතර වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඡන්ද විමසීමකින් තොරව පසුගියදා තේරීපත් වුණා. ඒ එම තනතුර සඳහා ඔහු පමණක් නාම යෝජනා බහර දී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා අද සිය දුරේ වැඩ කටයුතු ආරම්භ කළේ මෙලෙසින්. මේ අවස්ථාවට නීතිපති සංජය රාජරත්න මහතාද එක් වුණා. Together, we have been able. අපි සියලු දෙනාට එක්ව හැකියාව ලැබුණ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට හා නීති ස්වාධීනත්වයේ වෙනුවෙන් සටන් කිරීමට මට විශ්වාසයි. ඉදිරියටත් නීතිඥ සංගමය නීති ආධිපත්‍ය හා ස්වාධීනත්වයේ වගේම මෙරට ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනු ඇති බවට. Rights of the people of this country. අනුතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 49 වෙනි සමුළුව ආරම්භ වූයේ අගවිනි සුරජාන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. It is my privilege. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 2024 වසර සඳහා වන සභාපතිවරයා ප්‍රකාශයට පත් කිරීමට ලැබීම මට හිමි වූ ගෞරවයක්. සභාපති ධූරය වෙනුවෙන් ඉදිරිපත් වූයේ කෞශල්‍ය නවරත්න මහතාගේ නම පමණයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස තේරීපත් වනවා. As the 27th president of the Bar Association of Sri Lanka. The Bar Association. නීතිඥ සංගමයේ එහි සමාජිකයන් වෙනුවෙන් පමණක් නොව දිවයිනේ වාසය කරන සමස්ත සමාජය වෙනුවෙන්ම වගකීම් දරන වෘත්තීමය සංගමයක්. එහි 50 වන සම්වත්සරය නුදුරු අනාගතයේදී සැමරීමට නියමිතව තිබෙනවා. අධිකරණ පද්ධතියේ පරිපාලනමය නීති සහ සමාජය සඳහා ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් ආරක්ෂා කරන බව තහවුරු කරමින් ඔබ සියලු දෙනාම අද නීති වෘත්තියේ උරුමයන් සහ වගකීම් භාර ගන්නවා. ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී ආයෝජනවලදී හා වාණිජ කටයුතුවලදී විශ්වාසය රඳා පවතින්නේ නීතිඥවරයාගේ දැනුම සහ කුසලතා මතයි. නීතිඥවරුන්ට සහ නීති ශිෂ්‍යයින්ට එවැනි කුසලතා ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම බලධාරීන්ගේ වගකීමයි. For law students and lawyers to acquire such skills and knowledge. මම විශ්වාස කරනවා නීති අධ්‍යාපනය පිළිබඳ නැවතත් සාකච්ඡා කළ යුතුයි කියලා. එවගේම වාර්ෂිකව නීතිඥ සංගමේ තරුණයින්ට ඉහළට යාමට අවස්ථාව හිමි විය යුතුයි. විවස්සාදායකයේ විධායකයේ සහ අධිකරණයේ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. නීති ආධිපත්‍ය තහවුරු කරමින් ස්වාධීනව කටයුතු කරන ලෙස මම මගේ සමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. අධිකරණයේ ස්වාධීනත්වයේ ආරක්ෂකයා ලෙසද නීතිඥ සංගමයේ සෑම විටම කටයුතු කරනු ඇති. අධිකරණයේ ස්වාධීනත්වයට සිදු කරන බාධා කිරීම වලට එරෙහිව කිසිදු බියකින් තොරව අවශ්‍ය පියවර ගැනීමට අප සූදානම්. එවගේම මම සහ අපේ විධායක කමිටුව විසින් නීතිඥ සංගමයේ පක්ෂ දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාමට සූදානම්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.